බයිස්කෝප් කතා. කලාකීර්ති ශ්‍රී සමත් අබේසේකර සිංහල සිනමාවට ඓතිහාසික කතා රසක් දායද කළ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු ඒ තරමටම දක්ෂ නිසා තමයි ඔහුට කලාකීර්ති ශ්‍රී නාමයත් ලැබිලා තියෙන්නේ. කාටවත් මතක ඇති නෝ නිර්මාණය කරපු චිත්‍රපට මහින්දාගමනය, ශ්‍රී දළදාගමනය, අනගාරික ධර්මපාල ශ්‍රී මතානෝ, මහරජා අජාසත් වෙන චිත්‍රපට, ඒ හැම චිත්‍රපටයක්ම ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය වුණා. ඔහු ඒ හැම චිත්‍රපටයක්ම නිර්මාණය කරේ අතීත සිද්ධි හුඟක් ගවේෂණය කරලා ඒ කාලේ ඒ විදිහටම තියෙන්නේ නැති කියලා නිරීක්ෂණය කළ තමයි චිත්‍රපට ඔහු නිර්මාණය කරේ. ඒක නිසා තමයි ඒ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ගේ හදවතට ගොඩක් සමීප වෙලා ඉතාම ජනප්‍රිය වුණේ. ඉතින් අද බයිස්කෝප් කතාව ඔහු විසින් නිර්මාණය කළ දැවැන්ත චිත්‍රපටයක් ගැන. මේ චිත්‍රපටය තමයි තිස්ස නාවුරිතාන චිත්‍රපට නිෂ්පාදනය කරපු ගුත්තිල චිත්‍රපටිය. අද බයිස්කෝප් කතාව ගුත්තිල චිත්‍රපටිය ගැන. බයිස්කෝප් කතා. ඉතින් මං කලින් කිව්වාගේ මේ චිත්‍රපටය නිෂ්පාදනය කළා තිස්ස නාගරිකාන චිත්‍රපට වෙනුවෙන් හරෙන් නාගරිකාන සමග දිලිනි සිල්වා විසින්. රූපුන් පෙළන සූර්ය රාජ සුමි ගුණ දෙන චන්ද්‍ර රාජ තිස්ස නාගරිකාන ෆිල්ම්ස් පුද්ගලික සමාගමේ පූජනීය නිෂ්පාදනයක්. ජය වේ ජය වේ. 15 වන සියවසේ කෝටි යුගී පූජ්‍ය වැතේවි හිමියන් විසින් විරචිත. මොකද්ද ඒ ශබ්ද? ඉතින් හැම චිත්‍රපටයක්ම වගේ තමයි ගුත්තිල චිත්‍රපටය නිර්මාණය කරනකොටත් විශේෂ සිද්ධි ගණනාවක් වෙලා තියෙනවා. බයිස්කෝප් කතා ගණනාවක් මට ප්‍රකාශ කරා මේ චිත්‍රපටයේ සම්බන්ධ තිදෙනෙක් විසින්. ඒ තිදෙනා තමයි චිත්‍රපටයේ විධායක නිෂ්පාදන අංශයට සම්බන්ධ වුණ සංජය රොසාන් හේරත් මහතාත්, නිෂ්පාදන කළමනාකරු විදිහට කටයුතු කරා ඉතා ලාබාලම නිෂ්පාදන කළමනාකරුවෙක් හිරංග විශ්ව රණසිංහත්, කලා අධ්‍යක්ෂණය සිදු කළා දක්ෂ අධ්‍යක්ෂකවරේ කලා අධ්‍යක්ෂකවරේ ධම්මික හේවාදුවත්ත කියන තිදෙන තමයි මට අද බයිස්කෝප් කතාවට අදහස් රාශියක් ප්‍රකාශ කළේ. ගුත්තිල රූපකට කිරීම පටන් ගත්ත දවසේම ශ්‍රී ලංකාවේ කාටත් අමතක නොවන බිහිසුණු සිද්ධියක් සිදු වුණා. ඒක තමයි ජීවිත ගණනාවක් අහිමි වුණ පාස්කු ප්‍රහාරය. ඉතින් එදා රූපගත කරන සූදානම් වෙලා ඉඳලා තියෙන්නේ නුවර දිගන ප්‍රදේශයේ මාලිගාවක් අසල තියෙන දර්ශන රාශියක්. ඉතින් කලින් දවසේ කලා අධ්‍යක්ෂක ඇතුළු කට්ටිය මේ මාලිගාවට අදාළ සෙට් එකක් ගහගෙන ඒක වාහනවල පටවගෙන දිගන ප්‍රදේශයට ගිහලා අදාළ තැන සෙට් එක සම්පූර්ණයෙන්ම ගහලා තියෙනවා. පහෝදානේ රූපගත කිරීම කරන්නේ. පහෝදා උදේ මේ බෝම්බ සිද්ධිය සිදු වුණාට පස්සේ හරි ප්‍රශ්නයකට තමයි මේගොල්ලන්ට මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. වරණැස් නුවර සිටින ගුත්තිල නැමැති මහා ගාන්ධර්වයා ගැන ඔබ අසා නැද්ද මූසිල? කලාකීර්ති ශ්‍රී සනත් අබේසේකරයන්ගේ කාව්‍යමය සිනමා නිර්මාණයක්. ඉතින් භූමිකේ ආපු දවසේම රට පුරා ඇදිරිණිටිය දාලා හරි කලබලයක් වෙලා තියෙනවා. ඉතින් මුස්ලිම් කට්ටියක් මේක කරා කියලා එහෙම කටකතාවතු යනවා. ඉතින් රට ඇතුළේ ලොකු කලබලයක්. ඉතින් මේගොල්ලෝ ඉන්න ප්‍රදේශයේ සම්පූර්ණයෙන්ම මුස්ලිම් වැසියන් තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් සිද්ධිය ආරංචි වෙච්ච ගමන් එතන ළඟ හිටපු කට්ටිය ඇවිල්ලා මේගොල්ලන්ට ගොඩක් උදව් කරලා තියෙනවා, උදව් කරලා කියලා තියෙනවා. ඕගොල්ලෝ දැන් මේ ප්‍රශ්නත් එක්ක පුළුවන් තරම් ඉක්මනට කොළඹ යන්න කියලා මේගොල්ලන්ට කියලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ පොලිසියට ගිහිල්ලා ඇතිර නීති පර්මිටුත් හදාගෙන අර හදපු සෙට් එක සම්පූර්ණයෙන්ම වාහනවල පටවගෙන එහෙම්මම කොළඹ ඇවිල්ලා තියෙනවා. ඉතින් එතන හදලා තියෙන චිත්‍රපටි බලනකොට කාටත් මතක් වෙයි අවසාන දර්ශන තියෙනවා, වීණා වාදනය කරන දර්ශන තලය. එතන රජවරු ගුත්තිල මෝසිල ඇතුළු ගොඩක් සෑහෙන පිරිසක් ඉඳලා රූපගත කරන්න ඕන සෙට් එකක තමයි සෙට් එකක් තමයි කරන්න ඉඳලා තියෙන. කොහොම හරි මේ සම්පූර්ණ සෙට් එකම මේගොල්ලෝ කඩුවෙල ප්‍රදේශයේ බියගම් විලේජ් එකේ තියෙන ලොකු ගබඩාවක තමයි ඊට පස්සේ සෙට් එක හදලා දර්ශන සියල්ල රූපගත කරලා තියෙන්නේ. ඉතා අපූර්වට ඒ සෙට් එක නිර්මාණය කළ දර්ශන රූපගත කරලා තියෙනවා. අපේ පුතුණෝගේ විහිළුව මේ කනවා ෂෝ ෂෝ ෂෝ. කො
කොහොම නමුත් දැන් සිද්ධි වෙලා දවස් 4කට පස්සේ නැවත රූපගත කිරීම පටන් ගන්න තියෙනවා. ඒත් ඇඳිර නීතිය හවසට පනවලා උදේ ඉවත් කරන තත්ත්වයක් සතියක් දෙකක් යනකම් තිබුණානේ. ඉතින් මේකොල්ලෝ ගුත්තිලගේ නිවසට අරගෙන තියෙන ගල්පාත කළුතර ගල්පාත ප්‍රදේශයේ තැනක්. ඉතින් දවස් 5කට තමයි රූපගත කිරීම සැලසුම් කරලා තියෙන්නේ. නමුත් මේ ඇඳිර නීති ප්‍රශ්න නිසා වැඩිපුර දවස් හතක් ගිහිල්ලා සම්පූර්ණයෙන්ම දවස් 12ක් ගිහිල්ලා තිනු මේ ෂෙඩියුල් එක නිම කරන්න. අනේ මල් මදිරා. මම මේ මල් මදිරා ගැන හිතමින් නටන්න හැදුවා විතරමයි. ලාල ලාල ආහන අද මල්. ඉතින් තවත් දර්ශන වගේ රූපගත කරලා තිනවා. මාලිගාවෙන් පිටත සිදු කරන රූපගත. ඒ කියන්නේ ගුත්තිල මූසලේ අනේන මාර්ග ඒ දර්ශන රූපගත කරලා තියෙන්නේ අනුරාධපුරයේ ගල්ගමුව පාලු කඩවල කියන වැවක් තියෙනවා. මේ පාලු කඩවල වැව ළඟ තමයි ඒ ඉතාම ලස්සන දර්ශන තලයක් චිත්‍රපටයේ අරමුණකට දැක ගන්න පුළුවන්. එතන තමයි රූපගත කිරීම කරලා තියෙන්නේ. එතෙන්ට මට අපේ නිෂ්පාදන කළමනාකාරතුමා කිව්වා එතෙන්ට මේ ප්‍රදේශයට හවස 6න් පස්සේ අලි එනවලු වල් අලි එනවලු ඒ එන නිසා ඉතින් ඒ පැත්තේ ඉන්න කට්ටිය හරිම දේව භක්තිකයන් කිව්වා නියම නියමිත ආකාරයට චාරිත්‍රානුකූල ගම්බර දෙයන්ට පූජා තියලා චාරිත්‍රානුකූල විදිහට තමයිලු ඒ රූපගත කිරීම මෙතන සිදු කරලා තියෙන්නේ. කොහොම හරි මට නිෂ්පාදන කළමනාකරු කිව්වා ඒ සෙට් එකට එහා ටිකක් එහායින් රාත්‍රී කාලේ වල් ඇලි ඇවිල්ලා මේගොල්ලෝ එක දැක්ක කියලාත් ඔහුමට ප්‍රකාශ කළා. මෝඩ වෙන්න එපා ජීවිත කාලෙම කාලකන්නි කර ගන්න හදන්න එපා මනුසත්නාවෙන් සංසාර කෙලවර නිවන් දකින ප්‍රාර්ථනාවෙන් පසුවන තවත් දර්ශනයක් තියෙනවා කරත්ත පේලියක් එනවා උදේනිපුර සිට කරත්ත පේලියක් එන දර්ශනයක් ඒ කරත්ත පේලිය මංකොල ගැන දර්ශන වගේ රූපගත කරලා තියෙනවා ඉතින් මේ පළවෙනි ටික දර්ශන පේලිය රූපගත කරලා තියෙන්නේ නුවර උඩවත්ත කැලේ ප්‍රදේශයක ඉතින් ඊට අමතරව අවසාන දර්ශන කීපය රූපගත කරන්න ඕනලා තියෙන දිගන ප්‍රදේශයේ ඉතින් කරත්ත රාශියකුයි හරක් රංචුවකුයි ඉඳලා තියෙන්නේ ඉතින් නිෂ්පාදන කණ්ඩායම කියලා තියෙනවා දිගන ප්‍රදේශයට කරත්ත වලටයි සත්තුන්ටයි ට්‍රාන්ස්පෝර්ට් එකක් දෙන්නම් කියලා කිව්වහම මේ කරත්ත අයිතිකාරයෝ කියලා දෙනවා නෑ අවශ්‍ය නෑ අපි සත්තු ටික දක්කගෙන උඩුවත්ත කැලේ ඉඳලා දිගනට එන්නම් කියලා ඒකොල්ලෝ ඒ පාර දිගේ කරත්ත දක්කගෙන පේලියට ඇවිල්ලා තිනවා දිගන ප්‍රදේශයට අපේ කලා අධ්‍යක්ෂතුමා ධම්මගේ හේවාදුවත්තනේ ඉතින් එයා මට කියනවා ගලගෙදර මම දැන් අවුරුදු 20ක් විතර වෙනවා මගේ කලා අධ්‍යක්ෂණ ජීවිතේට ඒ කලා අධ්‍යක්ෂ ජීවිතේ අවුරුදු 20කුත් හරි මේ චිත්‍රපටයේ මට ඉතාම අමාරු කාර්යයකට මුහුණ දෙන්න සිදු වුණා කියලා ඔහුට සිදු වෙච්ච විශාල අබැද්දයක් මට ප්‍රකාශ කළා. සංගීතය කියන්නේ දිව්‍යමය දායාදයක්. ඒ දායාදේ නිසා මිනිසා සුවපත් වෙනවා. හිත සුවපත් වීම තරම් මේ මිහිපිට මිනිසෙකුට ඇති සතුටක් තවත් නැහැ කුමරිය. දක්ෂකමත් එක්ක තිබිය යුතු ගුණාංග මොනවාද? සිවු ශිල්ප දුන් ගුරු හට ද්‍රෝහී වූ මූසිල. මම මූසිල. මම කාගේවත් ගෝලෙක් නෙමෙයි. මං කලින් කිව්වා නේද දිගන හදන්නේ හදපු මාලිගාව බියගම් විලේජ් ගබඩාවකට ගෙනාවා කියලා. ඉතින් වීණා වාදනය රූපගත කරන්න තියෙන දවසට කලින් දවසේ මේකළු ඒ බියගම් විලේජ් ගබඩාවේ ලස්සනට මාලිගාවේ සෙට් එක ගහලා තියෙනවා. ඉතින් මාලිගාව සෙට් එක ඔක්කොම කරලි වෙලා අන්තිමටම සරසිරි කටයුතු තමයි රෑ මධ්‍යම රාත්‍රියේ මේකළු කරලා තියෙනවා. මල් ගෙනල්ලා ඉන්දියන් විදිහට තමයි මේකළු මාලිගාව හොඳින් සරසලා තියෙන්නේ. ඉතින් මේම සරසමෙන් ඉන්නකොට මේ සෙට් එක ගහලා තියෙන්නේ අඩි 25ක් විතර උඩ පලාංචි සෙට් එකක් උඩ තමයි මාලිගාව හදලා තියෙන්නේ. ඉතින් ඔහොම වැඩි කර කර ඉන්නකොට එක පාරටම අඩි 25ක් උස පලාංචියක් කඩාගෙන මාලිගාව එක බිත්තියක් කඩාගෙන බිමට වැටලා තියෙනවා. කවුරුත් හිතපු නැති දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මාලිගාව ප්‍රධාන බිත්තිය තමයි මේ කඩාගෙන වැටිලා තියෙන්නේ. මොනවා වුණත් කලා අධ්‍යක්ෂතුමා සිය තීක්ෂණ බුද්ධිය පාවිච්චි කරා. එයා කිසිම දෙයකට කලබල වෙලා නැහැ. එයා කරලා තියෙන්නේ ජැක් දෙකක් අරගෙන අර ගැලවිච්ච කඩාගෙන වැටිච්ච බිත්තිය කලබල නැතුව එයාගේ සහායකයොත් සමග ආයිතයි කරලා මේ ලස්සනට
සෙට් එක හදලා තියෙනවා. ඉතින් කට්ටිය පහුදා ආවට පස්සේ මෙයා කාටවත් මුකුත් කියලා නැහැ. රූපගත කිරීම ඔක්කොම ඉවරනාට පස්සේ තමයි මෙයා ඔක්කොම වීඩියෝ කරලා තියෙනවා. ඒ කඩාගෙන වැටිච්ච විදිහත් ආපහු හදපු විදිහත් කට්ටියට එදා හවස තමයි මෙයා ඒ වීඩියෝ එක පෙන්වලා කියලා තින්නේ. මේ වගේ අකර දැබ්බකට මම මුහුණ දුන්නා කියලා. කරගත් අදිෂ්ඨානෙන් බෝසත් පසුපස පැමිණෙන යශෝදරාව. මේ භවයේදී මට ඔබ නොලැබුණත් මතු හැම භවයකදීම ආඔබ පසුපස පැමිණෙනවා ඇතරතුමනි. ඉතින් මේ චිත්‍රපටියේ ඉතිහාසිකුත් තියෙනවා. මේ චිත්‍රපටි ගුත්තිල චිත්‍රපටියේ මේ එක පාටම හැදිච්ච චිත්‍රපටයක් නෙවෙයි මේක. සෑහෙන කාලෙක ඉඳලා තමයි මේක හිතේ පිලිසිඳගෙන නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මං කිව්වේ අපිට හිටපු අපේ තිස්ස නාගරිකාන මහත්මයා තමයි අදහස ඇති කරගෙන මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න ඉස්සෙල්ලම පටන් අරගෙන තියෙන්නේ. විදේශගත වෙලා ඒ වෙලාවේ ඇමරිකා විදේශගත වෙලා ඉගෙන ගන්න විදේශගත වෙලා හිටපු හරින් නාගරිකාන මහත්මයා මම මේ කියන්නේ 2013 වගේ විතර වර්ෂයක්. එයත් ලංකාවට ඇවිල්ලා තිනවා. ඉතින් එයත් මේ වැඩේ හොඳට අවබෝධ කරගෙන අධීක්ෂණය කරගෙන එයත් මේ වැඩේට බැහැලා තමයි වැඩි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් කොහොම හරි තිස්ස නාගරිකාන මහත්තයා මේ චිත්‍රපටියේ ගුත්තිලක චරිතයේ ප්‍රධාන චරිතය. ඉතින් මෙයාගේ 2013 ඉඳන්ම හිතේ තියෙන්නේ මේ චරිතයට ගැළපෙනම කෙනා එඩ්වඩ් ජයගොඩි මහත්මයා කියලා. ඉතින් එඩ්වඩ් හැම වෙලේම කියනවලු එඩ්වඩ් ඔයා තමයි ගුත්තිලට ගන්න, ඔයා තමයි එන්න ඕනේ. නමුත් එඩ්වඩ් මහත්මයා කියනවලු අනේ නෑ තිස්ස මහත්මයෝ මම දක්ෂ සංගීතයට මම සින්දු කියන කෙනෙක්, මම සංගීතයට දක්ෂ, මට රඟපාන්න බෑ, මම නළුවෙක් නෙමෙයි කිව්වා. නමුත් තිස්ස මහත්තයා එයාට තීක්ෂණ බුද්ධියක් තියෙනවානේ සිනමාව ගැනත් හැම දෙයක් ගැනම. නමුත් එයා දැනගෙන ඉන්න තියෙනවා මෙයා තමයි සුදුසු කියලා. කොහොම හරි හිත හදලා ගුත්තිලක චරිතයට එඩ්වඩ් ජයගුරු මහත්මයාම යොදාගෙන තිනවා. ඒක චිත්‍රපටිය බලනකොට කාටවත් තේරෙයි ලංකාවේ වෙන කෙනෙක් නැහැ ගුත්තිල චරිතයට එඩ්වඩ් මහත්මයාම තමයි හරියන්නේ. ඉතින් එඩ්වඩ් ජයගුරු මහත්මයා ගායකෙක් විතරක් නෙමෙයි දක්ෂ නළුවෙක් කියන එක ඔප්පු කරලා තියෙනවා. මේ චිත්‍රපටිය නර්මනකොට එක කාටත් තේරෙයි. ඒ තරම් දක්ෂ විදිහට ඔහු ගුත්තිල චරිතය නිරූපණය කරලා තියෙනවා. ඉතින් මේ දෙවන්ත සියලුම රූපගත කිරීම් පසුපස දෙවන්ත හේවනල්ලක් වගේ හිටිය දෙන්නෙක් ඉන්න. ඔහු තමයි නිෂ්පාදක හරින් නාගරිකාන මහතාත්, චරිත් නාගරිකාන මහතාත් යන දෙදෙනා. ඉතින් හැමෝම කියනවා ඔවුන් දෙදෙනා මේ කාර්යය ඉතාම හොඳින් සිදු කරලා තියෙනවා කියලා. අපිට චිත්‍රපටින් අරමුණට පේනවා කිසිම අඩු සෙට් එකේ හිටපු කිසිම කෙනෙකුට කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. රූපගත කරන හැම දිනකම හරින් නාගරිකාන මහත්මයා සෙට් එකේ ඉඳලා තියෙනවා, අඩුපාඩු බලලා තියෙනවා. ඉතින් ගුත්තිල තිරනාටකය ලියන්නත් කලින් ඉඳලා හරින් මහත්මයා ගුත්තිලේ පිළිබඳ ලියවුණු පොත්පත් රාශියක්ම පරිශීලනය කරලා තියෙනවා. සනත් අබේසේකර මහත්මයාත් එක්ක තිරනාටකය ලියනකොට ඔහුත් ඒකට යම් දායකත්වයේ දක්වලා තියෙනවා. තිරනාටකය ලියුවේ සනත් අබේසේකර මහත්මයා. ඉතින් ඔහු සමග ඉතාම හොඳින් සාකච්ඡා කරලා තමයි ගුත්තිල තිරනාටකය ෆයිනල් තිරනාටකය සකස් කරලා තියෙන්නේ. වැත්තෑවේ හිමියන් විසින් රචිත ගුත්තිල කාව්‍යය අසුරින් තමයි මේ තිරනාටකය සකස් කරලා තියෙන්නේ. ගුත්තිලක මා විසින්ම ඉගෙනගත්ත වීණා වාදනය කෙසේද කියලා බලන්න. මේක මට අපහාසයක්. ගුරුන්ටත් කරන අපහාසයක්. ශක්‍රු දේවේන්ද්‍රයන්ගේ පාණ්ඩු කම්බල ශෛලාසනය උණුසුම් විය. මාගේ සම්පත් උදුරා ගන්නේ කවුරුත්? ගුත්තිල චිත්‍රපටියට ගීත තුනක් අඩංගු වෙනවා. මේ ගීත ගායනා කළා එඩ්වඩ් ජයකොඩි සමග අකිල දනුද්දර විසින්. අකිල දනුද්දර ගේ පළවෙනි චිත්‍රපට පසුබිම් ගායනය තමයි ගුත්තිල චිත්‍රපටිය. ඒ වගේම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළා දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් දිනේෂ් සුභසිංහ විසින්. ගීතවල පද රචනා කළා මහාචාර්ය සුනිල් ආරිරත්නයන් සමග පූජ්‍ය ඉත්තයකන්දේ සද්ධාතිස්ස හිමියන් විසින්. ඔබේ කාලය දැන් අවසන්. පැමිණ ඇත්තේ මගේ කාලේ. තමාව පුතෙකු මෙන් රැකගත් ගුරුවරයාගේ සිත කෙලෙසා ඔහුව අභිභවා යාමට බූසිලගත් උත්සාහය. ලෙලදිනී විත
ඉතින් චිත්‍රපටි මේ චිත්‍රපටි මං කියවන්නේ දෙවැන්ත චිත්‍රපටියක් කියලා. ඉතා විශාල මුදලක් වැය කළ මේ චිත්‍රපටි නිෂ්පාදනය කළා. ඉතින් රූපගත කිරීම කළා විතරක් නෙමෙයි ඊට පස්සෙත් මේකේ අමාරු වැඩ ටිකක් කරලා තිනවා ග්‍රැෆික්ස් සහ විශේෂ දෘෂ්ටි ප්‍රයෝග වැඩ. ඒවා සියල්ලම කරලා තියෙන්නේ චමත් පරණවිතාන විසින්. ඒ වැඩවලටම අවුරුද්දක් විතර ගිහිල්ලා තියෙනවා. සක්‍ර දේවේන්ද්‍රයාගේ පඬු බුල්ලාසනේ දිව්‍ය ලෝක දර්ශන ඊට අමතරව වීණා වාදනය කරනකොට දේවතාවියන් බිමට බසින දර්ශන ඔක්කොම ඉතා අපූර්වට ග්‍රැෆික්ස් වලින් නිර්මාණය කරලා තිනවා ඒ වැඩවලටම ගිහිලා තිනවා කුවා වසරක පමණ කාලයක් මම නිෂ්පාදන කණ්ඩායම කිව්වා ඒ කාලේ ඒ වගේ දේවල් ඒ විදිහට තියෙන්නේ නැති කියලා හිතලා තමයි මේ කලා අධ්‍යක්ෂකවරුත් අනිත් කණ්ඩායමත් මේ චිත්‍රපටියේ වැඩ කටයුතු නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ චිත්‍රපටියේ ඇඳුම් නිර්මාණය ගැනත් යමක් කියන්න ඕනේ. ඇඳුම් නිර්මාණය කළේ රමේෂා ඕෂදී විසින්. ඒ ඇඳුම් වලට පාට අරගෙන තියෙන්නේ ඇත්තටම පඳු පොවල, ගස්වල, කොළ අතු, පොතු මල්වල ඩයි වලින් තමයි මේ ඇඳුම් වල පාට ස්වභාවයකව පාට ගන්නවල තියෙන්නේ කියලා මට නිෂ්පාදන කණ්ඩායම කිව්වා. ඒ වගේම මේ චිත්‍රපටියේ තියෙනවා ලස්සන වීණා දෙකක්. ඒ වීණා දෙකත් මේකොල්ලෝ අතීතයේ මේ විදිහට තියෙන්නේ නැති කියලා උපකල්පනය කරලා ඉතාම අපූර්වවට නිර්මාණය කරලා තිනවා ගුත්තිල සහ මූසිල වාදනය කරන වීණා දෙක. චිත්‍රපටියේ එඩ්වඩ් ජයකොඩි, යසෝදා විමලධර්ම, අයිරාංගිනි සේරසිංහ, අකිල දනුද්දර, සචිස්චන්ද්‍ර ඉදිරිසිංහ, සනත් ගුණතිලක, සරත් චන්ද්‍රසිරි, ගිරිරාජ් කෞශල්‍ය, ශ්‍රීමාල් වෙඩිසිංහ, චුලක්ෂි රණතුංග, ජයරත්න ගලගෙදර ඇතුළු නළුනිලියන් රැසක් චරිත නිරූපණය කරනවා. අයිරාංගිරි සේරසිංහ සහ සතිෂ්චන්ද්‍ර ඉදිරිසිංහ කියන්නේ අපිට ඉන්න ජ්‍යෙෂ්ඨතම කලාකරුවන් දෙදෙනෙක්. ඒ දෙදෙනාගේ ඒ දෙදෙනම රඟපානේ අන්ධ චරිත දෙකක්. ඉතින් කියලා දෙනවා පළවෙනි වර තමයි චිත්‍රපටයකට අන්ධ චරිතයක් නිරූපණය කරලා තියෙන්නේ. ඉතින් රඟපාන්න කලින් අන්ධය ළඟට ගිහිල්ලා ඒ අය පරිශීලනය කළා තමයි මේ චරිතයට අවතීර්ණ වෙලා තියෙන්නේ. සිංහල කාව්‍යාවලියේ මුදුන් මල් කඩ ලෙස විචාරක සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට සංස්කරණය කළා අපිට ඉන්න දක්ෂම සංස්කරණ ශිල්පියෙක් වන ප්‍රවීණ් ජයරත්න විසින්. ඉතින් මට ප්‍රකාශ කළා මේ චිත්‍රපටිය නිර්මාණය කරන්න දායකුණේ නිෂ්පාදනය කරේ තිස්ස නාගරිතන මහත්මයානි. ඉතින් ඔහු ජීවතුන් අතර ඉන්න කාලේ ඔහුට කොහොම හරි මේක සංස්කරණය කරන්න කලින් මුළු චිත්‍රපටියම ඔහු කොහොම හරි නරඹලා තියෙනවා. නරඹලා ඉතාම සතුටින් තමයි ඉඳලා තියෙන්නේ. කොහොම හරි අපි කාගෙත් අවසනාවට ඔහු අපාතරින් වෙන් වුණා. ඉතින් බයිස්කෝප් කතා තුළින් ඔහුට නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. කොහේ හරි ඉඳගෙන තිස්ස මහත්තයා මේව බලාගෙන ඇති කියලා මම උපකල්පනය කරනවා. මම පෞද්ගලිකව හඳුනනවා ඉතාම හොඳ අපිට ඉතාම හොඳ මනුස්ස ගති තුන් කර තියෙන මහත්මයේ ඔහු යලිත් වරක් මම බයිස්කෝප් කතා තුළින් මතක් කරනවා. ඉතාම ලස්සන චිත්‍රපටියක් අගුත්තිල චිත්‍රපටිය මේ වෙනකොට ඉතාම සාර්ථකව ශ්‍රී ලංකාව පුරා තිරගත වෙනවා. ඉතින් අපි හැමෝටම ආරාධනා කරනවා ගුත්තිල චිත්‍රපටිය නරඹන්න කියලා. තව එක ආදර්ශයකුත් දෙනවා. අපේ ඉගෙන ගන්න පරපුරට පොඩි ආදර්ශයක් දෙන්න කැමතියි. මම කියන්නේ ඔය හැම කෙනෙක්ම මූසිල වගේ වෙන්න ඕනේ. මූසිල හැම දෙයක්ම ඉගෙන ගත්තා. ඒ වගේම ඔකොල්ලොත් ගුරුවරුන්ගෙන් හැම දෙයක්ම ඉගෙන ගන්න මූසිල වගේ. නමුත් මූසිල වගේ ගුරුවරුන්ව අමතක කරලා එහෙම කරන්න යන්න එපා. ගුරුවරුන්ට හැමදාම සලකන්න, ගුරු භක්තිය තියන්න. එතකොට ඕගලන්ට අනාගත ජීවිතේ ඉතාම යහපත් වෙයි. ඉතින් තවත් ලස්සන බයිස්කෝප් කතාවකින් මම ළඟදීම ඔබ හමුවට වෙනවා. එතකන් අපිත් සමග දිගටම රැඳී සිටින්න, අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, අපි අඩුවාවට තියෙනවා නම් පහතින් දක්වන්න. මම ඔබට කතා කරපු ජයරත්න ගලගෙදර. බොහොම ස්තුතියි. මගේ වීණා නාදේ නද ඇසෙනා